වයි අවුරුදු උදා වයි රටටම අවුරුදු ගෙනා වයි අපේ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවැත්වෙන YFM අවුරුදු කුමරසා කුමරිය 2019 අද ජජ්බෝඩ් එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කඩවසම් තරුණයෙක් ගොඩක් අය ආදරය කරන කෙනෙක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඒ වගේම නිරූපණ ශිල්පියෙක් අපේ පැතුම් රුක්ෂාන් මොකද හිතෙන්නේ අද ගැන අද ඇතන ගොඩක් සතුටුයි මොකද මේ තාරුණේ නාලිකාවක් ඉදිරියේ YFM මේ කරන වැඩේ ගැන ගොඩක් සතුටුයි. හරි ඒ වගේම අපේ ජජ්බෝඩ් එකේ තව කෙනෙක් ඉන්නවා. එය තනාෂා සතරසිංහ තනාෂා මොකද හිතෙන්නේ අද? ඇත්තටම ගොඩක් සතුටුයි YFM අවුරුදු කුමරක් මෙහෙ තෝරන්න අපේ ගැන ඉතින් මම හිතනවා ලොකු ගේම් එකක් තියෙයි කියලා කට්ටිය අතර ඉතින් අපි බලන සාධාරණ විනිශ්චයක් දෙන්න හැමෝම ලස්සනම අවුරුදු කුමරිය සහ කඩවසම් අවුරුදු කුමර තෝරන්න. මුල්ම වටෙන් මුලින්ම සිලෙක්ට් වුණා මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් බලනවා මේ හොඳ තරගයක් දෙන්න. එතකොට ඔයා කොහෙන්ද ආවේ? මා කොළ. නම? ශනාලි ඩයස්. හරි. ආසම නිලිය කවුද? එහෙම කියන්න නම් වැඩි ඉතින් ගොඩක් අය ඉන්නවා. මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ හීන වලට යන්නත් පුළුවන්. දැන් ඒක ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. මේ මං ආව ෆස්ට් ටයිම් මේකට. එම ගොඩක් හොඳයි. හරි. මේ ළමයා කොහෙන්ද ආවේ? මං කැලණි. කැලණි නම? උපේක. උපේක ජොබ් එකක් කරනවද? තම ඉගෙන ගන්න. යා මේ තමයි පළිනි වටේ මුලින්ම සිලෙක්ට් වුනේ කට්ටිය. හරි. අතර මං අදින්නේ හරිම අභිමානෙන්. ඉතින් මේ වගේ චාන්ස් එකක් මට ඊට කලින් ලැබිලා නැහැ. මේ වගේ ලස්සන ගැල් ළමයි ගොඩක් මැද්ද ඉන්න. ඒ අතරින් මේ සිලෙක්ටඩ් අයත් ඉන්නවා. කොහෙන්ද ආවේ? මම ගත්තටුවේ. ගත්තටුව. එතකොට ජොබ් එක කරනවා? ඔව්. ජොබ් එක කරනවා. අද වැරට යන ගමන්ද? දැන් සිලෙක්ට් වුනේ නැත්නම් එහෙම වැරෙනවා කියලා හිතාගෙන ඉඳා. ඕෆ් එකක් දාලා ආවෙන්. මොස්නි වඩු දුන්නේ නැත්තම්? එහෙනම් ඉතින් මේ චාන්ස් එක මගේ ඇරෙනවා. ඔයාගේ මොනවද අනාගත ඩ්‍රීම් එක ප්ලෑන් එක? මම ආසයි ඇක්ටිං පැත්තට. ඒ පැත්තට කැමති. ඒ පැත්තට මම කැමති. ඉතින් මං හිතුවා මේකෙන් මොකක්ම හරි මේ ඉදිරියට ගිහිල්ලා අර තියෙන ඇගේ බයස් එක ඒක නැති කරගෙන මොකක්ම හරි දෙයකින් ඩ්‍රාමා කරලා තියෙනවා. ඔහු ඉස්කෝලේ ඩ්‍රාමා කර. මං හිතන් හිටියේ මේ මම ලස්සනයි කියලානේ. දැන් මට එහෙම හිතන්න බෑ මොකද ලස්සනයි ඉන්නේ. දැන් අතේරුම් ගත්තද ඒක? ඔයා මොකද හිතන්නේ? මට හරිම ආසයි මම මෙතන ඉන්නවා. මෙතන මොකද කරන්නේ? ලස්සන ගැල ළමටියක් ඉන්න බලන්න ආවා. දැන් ඉලිප්ස්ට මෙතන ඇති වැඩක් නෑ. නෝවා සාමාන්‍ය වා ඉරාජේක ඉන්නේ. වා ඉරාජ් ෂෝ එක කරනවා. ඒක තමයි ඩියුටි එක. මෙතන මොනවද කරන්නේ? ඉරාජ් කෝ ඉරාජ්ට ගැලපෙන කවුරු හරි ඉන්නවා නම් යන්නල මට බලන්න කියලා. මම වා ඉරාජ් නෙවෙයි මෙතන නියෝජනය කරනවා. වකීමෙන්ද කියන්නේ? වකීමෙන් කියන්නේ. ඒ කියන්නේ මගේ choice එක තමයි ලයි choice එක. ආ ඔයාගේ choice එක ඉරාජ්ගේ choice එක. දැන් හරි මම හේමල් ගෙලි තන්. හරි දැන් පොඩි ඇටැක් කරමු මන්ත් එක්ක. මං ඔයාගේ පස්සෙන් යනවා. මට කැමති නෑ ඇක්කල වෙන්න. ඔයා හේමල් කියලා හිතන්න බෑනේ ඉතින්. අපි නවත්තු මේ. ඉතින් මූලික වටේ තරඟ අවසන් වෙලා අවසන් වටේට ඔන්න ලස්සන ගෑනු ළමයි. 15 දෙනෙක් තේරියපත් වෙලා ඉන්නවා. අන්තිම 15 අතරට තේරිලා ඉන්නවා. මොකද ඉතින්? ගඩක් සතුටුයි. ගෑනු ළමයි හරි අකමැති වයස අහනවටනේ. හැබැයි මං අහනවා. 20යි. 20යි. නම? නිශාදනී දේශානි. ඔයාගේ නම? උත්මිලා විසරත්න. කොයිද ගෙවල්? නුවර. ඔයාලට මොකද හිතෙන්නේ? කිරුලා රම්ම යනවද? බලමු නේද. විශ්වාසයක් තියෙනවද ඔයා අනිත් අයට වඩා ගොඩක් ලස්සනයි කියලා? එහෙම නෑ. ඉන්න 15 දෙනාම ලස්සනයි. උත්සාහයක් දෙනවා. ඉතින් ඉදිරිපත් වීම වැදගත්. මට ඒක තමයි ලොකුම දේ. සචිනී. සචිනී. සචිනීගේ නම හරි. එතකොට ගම?
බතරමුල්ල. බතරමුල්ල වල විශ්වාසයක් තියෙනවද මේ කිරුල ඔයාලට හිමි කරගන්න පුළුවන් වෙයි කියලා? බලමු. ඔක්කොම ලස්සනයි. කාට හම් වෙද්ද දන්නේ නැහැ. එතකොට ඔයා කොහේ ඉඳලාද ආවේ? ගම්පහ ඉඳලා. ගම්පහ. ඔයා මොකද හිතන්නේ මේ වැඩේ ගැන? හොඳයි ඉතින්. කාට හරි chance එකක් එල්ල. මේක පුනසේ ට්‍රේන් එලියට. අගෙන වල බලාපොරොත්තුවක් තියෙනවා නිරූපිකාවක් විදිහට අනාගතය හදාගන්න. ඔව් අසයි. අසයි. බයයිද? බය නෑ. අපි සුබපතනෝ. වාගේ නම් මොකද්ද? සංජාන. ගෙවල්? මාතර. මාතර. ඇයි මාතර ඉඳලා කොළඹ ආවේ? මේ කියන්නේ වැඩේ ගැන විශ්වාසයක් තියෙනවද? මං ඉන්නේ කොළඹ. මොකද මං ප්‍රයිවට් කැම්පස් එක තාම ඉගෙන ගන්න හින්දා ඒ අතරතුරදී මට දැනගන්න ලැබුණා YFM එකේ මෙහෙම එකක් කරනවා කියලා. ඉතින් සහභාගී වෙනවා. අන්තිමටම ඔයා ලස්සනයි කියලා කිව්වේ කවුද? ජජ් බෝඩ් එකකින්. ආ ජජ් බෝඩ් එකකින් කිව්වේ. හරි. එතකොට ඔයාට මතක ඇති කාලෙක ඔයා ලස්සනයි කියලා කියපු තුන් දෙනෙක් නම් කරා? එහෙම නම් ඉතින් මතක නැහැ. බැනුන් අහලා තියෙනවද? කාගෙන්ද? කාගෙන් හරි? බැනුන් අහලා තියෙන අම්මගෙන්. කවද්ද අන්තිමට බැනුන් ඇහුවේ? අද උදේද? නෑ. පොඩි කාලේ දැන් බයින්නේ නෑ. කවුරුත්ම බයින්නේ නෑ ඔයාට? නෑ. බයින්නේ නෑ. ඔයාගේ නම? උපේකා. උපේකා කොහෙද ගෙවල්? මං කැලණිය. කැලණිය. අද අපේ විනිශ්චය මණ්ඩලය ලබා දුන්නු තීරණය ගැන ඔයා මොකද හිතන්නේ? හොඳයි සෑහීමකට පත් වෙනවා. සෑහීමකට පත් වෙන්නේ ඔයා ඒ 15 දෙනා අතර ඉන්න හින්දාද? එහෙම නේ ලස්සන ගැල්ලා මා ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් අමාරුයි නේ වැඩේ. ඉතින් පුළුවන් විදියට යාලා ඉතින් තෝරලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ ලස්සන රුවැත්තියන් 15 දෙනාත් එක්ක අපි සූදානම් වයි අවුරුදු උදාවයි. රටටම අවුරුදු ගෙනාවයි අපේ අවුරුදු උත්සවයත් එක්ක. මේ 15 දෙනා අතරින් 2019 වසරේ YFM අවුරුදු කුමරිය හැටියට අභිෂේක ලබන්නේ කවුද කියන එක හොයාගෙන යන්න. දැන් අපේ මල්ලිල අයියල සෙට් එක ඇවිල්ලා ඉන්නවා මෙතන. ලස්සනයි, ලස්සන්ට ඇඳලා පැළඳලා. කොහින්දන් දාවේ? මම කුරුණෑගල නම ආවේ. කුරුණෑගල. කොහොමද දැනගත්තේ මෙහෙම වැඩක් තියෙනවා කියලා YFM එකේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි දැනගෙන වෙලා තියෙන්නේ. මම දැනෙන්න ඕනේ මට කිව්වේ පෙරේදා. නේ ඔෆිස් යන ගමන් ඉඳලා හාෆ් ඩේ එකක් දාලා ආවද, ෂෝට් ලීව් එකක් දාලා ආවද, නැත්නම් බොරුවක් කියලා පැනනද ඔෆිස් එකෙන්? තාත්තගේ වැඩේ ඉඳලා ආවේ. තාත්තත් එක්ක ඔෆිස් එකට යනගෙන ආවේ. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම මොකද්ද? හිට්නි පංකජා. හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නමද කිව්වේ? දැන් හරිනේ අවුලන්නේ. මම දෙතුන් දෙනෙක් නැහැ. හරි එක්ක නැත්නම් ගුටි ගන්නවා. නැත්නම් ගුටි ගන්නවා නියම කොල්ලෙක්. හරි. ෆේස් වොෂ් පාවිච්චි කරනවද? නැහැ. සුදුනේ ඔහම. ඉතින් හැටි තමයි. හැටි තමයි නේද? හෙයා කට් එක කොහමද? ඒ කියන්නේ මොකද්ද ඔය හෙයා කට් එකට කියන නම? එහෙම නෑ. සෙට් වෙන එක කපන. සින්දුවක් කියමුද? සින්දු. බෑ සින්දුවක් කියන්න බෑ. ඒ හැකියවනේ. ඒ හැකියව නැත්තම් අපි ගෙදර යවන්න ඔයාව. හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ. ගඟ ගලන්නේ මොකද්ද? හිනා වෙන්න බෑ. අය කියන්නේ හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ. hina vela ne gangala ne hina vela eka de kiyanne lassana shirt ekak ændala lassanne match karala ændan ævilla thiyunu itin api yagena prashneyak ahamu oyage namak mokadda sangeet sangeet koheda kurunaygala 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 prasiddha monaatada kurunaygala lassana gænu lamai lassana gænu lamai inta good morning kiyanada den me den tunata kaalai velawa දැනෙන්නේ නැහනේ. මෙතනින් ආපු ගෑන් ළමයිගෙන් ඔයාගේ හිත ගිය ගෑන් ළමයා කවුද කියන්නේ ඇත්තටම? මං තාම හරියට ගෑන් ළමයිගේ මූණටිය දැක්කේ නැහැ. ඔන්න මේ වෙලාවේ අපි තෝරගෙන ඉවරයි අවුරුදු කුමාරයෝ 15 දෙනා අවසාන වටේට තේරිපත් වෙන කට්ටි ඉන්නවා මේ පැත්තේ. නම් ටික ටක් ටක් ගාලා කියාගෙන 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 යන් නමයි ගමයි. මගේ නම තමිර නෂ්ක. මගේ ගම බලංගොඩ. මගේ නම පසන්තු කෞශල්‍ය. මම මහරගම. මම ගිහන් නවරන්න. මම ආවේ මහනුවර ඉඳලා. මම අමිලනුවන් ආවේ නුවර ඉඳලා. අමිලනුවන් නුවර. හර්ෂණ හෙරත් කැම්බි. කොහමද ඔච්චර සුදු උනේ? මොකද්ද ඔබගේ රහස? මේදි හැටි තමයි. හැටියන් හැටි. ඕකේ. හරි. මම ආශේක් කිසංක හොමගමින්. මෙයා මේ හිටියද මේ මාරුදිර සින්දු කියන්න පුළුවන් එක්කෙනෙක්. හරිම ලස්සන සින්දුවක් කිව්වා. ඔක්කොම වැඩ ටික ඉවරලාට පස්සේ හරි ඒක නැත් පස්සේ කතා කරමු. තව එක්කෙනෙක් ඉන්නවා.
මම හෂාන් කිරිපත් කොඩි. කොහමද ඔබ මේ ආකාරයට උස ගියේ? උස ගියේද? සහය දෙකයි. හයයි දෙකයි. උපදින්ම හය දෙකක් උසයිද? හරි. ඔව්. මම නාලින් සංජේ මතුගමි. මතුගමි? මම මාතරින් ඉෂාන් ශානක. මම තරිදු තිලංක ආවේ හොමගමි. ඔ සදින්ද මාවිම්බර නුවරින්. මම පමොත් කැලණියේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඉන්නවා. ඉන්නවා. ඕකේ. හරි. සෝරි. මම සුදීර ආවේ කිරිපත් ගොඩේ. ළඟපාත නේද? හරි, ඕකම තමයි වැඩේ. අපි ඉක්මනටම කියන්නම් කවද්ද අපේ ෆයිනල් තියෙන්නේ කියලා, දවස කවද්ද, කොහෙද තියෙන්නේ, මේ හැම විස්තරයක්ම දැනගන්න 92.7 FM අහගෙන ඉන්න.